අද ජූලි මාසේ පළවෙනිදා. ජූලිය සාමාන්‍යයෙන් ව්‍යවහාර වෙන්නේ කළු ජූලිය කියලා. නමුත් පළවෙනි දැන් ඇරඹෙන මේ ජූලි මාසේ සුදු ජූලිය බවට පත් වෙලා තියෙනවා. ඒකට හේතුව තමයි පහුගිය අයවැලේකණෙන් අපේ මුදල් අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා පොරොන්දු වුණු සහන විශාල ප්‍රමාණයක් අද සිට ක්‍රියාත්මකයි. ඒ අතර ඉතිහාසයේ විශාලතම විශ්‍රාම වැටුප් පැඩවීම අද සිට ක්‍රියාත්මකයි. විශ්‍රාමික රාජ්‍ය සේවකයන් 585,000 සඳහා ආමය 2800 සිට උපරිමය 20,000 දක්වා වැටුප් වැඩි වෙනවා අද පළවෙනිදා ඉඳලා. මේ සඳහා අයවැයෙන් වෙන් කළ තිබෙනවා රුපියල් මිලියන 12,000. ඒකම පහුගිය පාස්කු ඉරිද ප්‍රහාරයත් එක්ක අපේ සංචාරක ව්‍යාපාරය යම්කිසි පසුබෑමකට මුණ දුන්නා. එයින් සංචාරක ව්‍යාපාරයේ නිරත වෙච්ච සුළු ව්‍යාපාරිකයන් යම් අපහසුතාවයකට පත් වුණා. මේ ගැන සැලකිල්ලට අරගෙන සංචාරක ක්ෂේත්‍රයේ පොඩ්ඩන්ට පොලි නැතුව 1,05,000,000 මුදලක් සංචාරක කර්මාන්තය පණගන්වන්න ලබල දෙනවා. මේ සඳහා අපි වෙන් කළ තියෙනවා බිලියන 1.5. ඒකම ආරක්ෂක අංශවල වැටුප් පැඩවීමකුත් සිද්ධ වෙනවා. මේ වැටුප් පැඩවීම කමාන්ඩෝ දීමනාව 100%කින් ඉහළ දමලා තියෙනවා. රුපියල් 1000 ඉඳලා රුපියල් 5000 දක්වා ජූලි පළවෙනිදා ඉඳලා ක්‍රියාත්මකයි. ඒකම ත්‍රිවිධ හමුදා මාසික සලාක දීමනාව නිලධාරීන්ගේ 23,231ක් සහ සිසු නිලයන් සඳහා 19,350ක් ගෙවන්න කටයුතු කරනවා. රජයේ සේවකයන්ට ජූලි මාසයේ ඉඳලා රුපියල් 2,500ක වැටුප් පැඩවීමක් ලබා දෙනෝ. ඒ වැටුප් පැඩවීම ලැබෙන්නේ දැනට ජීවන වියදම් දීමනාව හැටියට ලැබෙන රුපියල් 7,800 අකණ්ඩවම ලබා දෙන ගමන් තමයි ඒ 2,500ක වැටුප් පැඩවීම ලැබෙන්නේ. විශේෂ අවශ්‍යතා ඇති අයට ලබා දෙන මාසික දීමනාව ජූලි පළවෙනිදා ඉඳලා රුපියල් 5,000 වෙනකන් ඉහළ දාලා තියෙනවා. මෙතෙක් දුන්නේ රුපියල් 3,000යි. ඒ 5,000 දක්වා ඉහළ දමන ගමන් ඒ දීමනාව ලැබපු 32,000ක් වෙච්ච පිරිස 40,000ක් තවත් එකතු කරලා 72,000ක් බවට අද ඉඳලා පත් වෙනවා. අලුතෙන් 42,000ක් මේ දීමනාව ලබන්න එකතු වෙනවා. වසර 21ක් මේ රටේ සමෘද්ධි දීමනාව ලබා ගන්න නොහැකි විවිධ අභියාචනා ඉදිරිපත් කරමින් Tamante අයිතිවාසිකම තිබියදී එය නොලැබුණු 106කට අලුතෙන් සමෘද්ධිය ලබා දෙන්න කටයුතු සකස් කළා. ඒ අනුව පළවෙනි වටේදී ඉල්ලුම් පත්ර ලබා දී තිබුණු අයගෙන් 60%කට විතර අපි දැන්ට සමෘද්ධිය නිකුත් කළා තියෙනවා. මේ මාසේ අවසන් වෙන කලින් අපි බලාපොරොත්තු වෙන ඉතුරු ප්‍රමාණයටත් ඒ අභියාචනා ඉදිරිපත් කරපු සමෘද්ධි ලබන්න සුදුසුකම් තියෙන ඉතිරි පිරිසටත් සමෘද්ධි දීමනා පත්‍ර දෙන්න. ඒ වගේම පුජ්ජලික බස් හිමියන්ට ලේසි ලීසින් මේ සඳහා ණය අරගෙන තියෙන අයට අප්‍රේල්, මැයි, ජුනි වාරික ගෙවීම සඳහා සහන කාලයක් ලබලා දෙන්න ආණ්ඩුව තීරණයක් අරගෙන තියෙනවා. වකුගඩු දීමනාව ලබන ප්‍රමාණය තවත් 5,000ක් අලුතෙන් එකතු කරන්න අපි බලාපොරොත්තු වෙනවා. දැන්ට 21,000ක් වකුගඩු දීමනාව ලබනවා. නිදන්ගත වකුගඩු රෝගයට ගොදුරු වෙච්ච අය ඒකට තවත් 5,000ක් එකතු කරලා අපි 26,000 දක්වා මේ ප්‍රමාණය වැඩි කරනවා. මේ දීමනා සියල්ලට රජය වියදම් කරනවා මිලියන 39,365ක්. ඒක කෝටි වලින් කිව්වොත් කෝටි 3,936ක් අපි මේ දීමනා ලබා දීම සඳහා වැය කරනවා. අපි UMP